අපේ විපක්ෂයේ එකගතාවය අනුව මට අදාළව රටේ ආරක්ෂාව පිළිබඳව ජනාධිපතිතුමාගේ කතාවේ අඩංගු දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ජනාධිපතිතුමා රටේ ආරක්ෂාව ගැන මහ ලොකු දෙයක් කිව්වේ නැති නිසා මට කතා කිරීමේදී යම් කිසි ප්‍රශ්න සාගතත්වයකුත් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ රටේ ආරක්ෂාව ගැන කියවිලා තිබුණේ වේලි 7යි ඒක තිබුණේ වාක්‍ය 3යි. ඒක නිසා මට ඊට අමතරව ආරක්ෂාව වෙනුවෙන් අවධානය වෙනත් අංශ වලින් යොමු කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේදී අපි දැක්කා එතුමා විශේෂ අවධානයක් යොමු කළා තිබුණා පාස්කු ප්‍රහාරය ගැන. ප්‍රහාරය ගැන දිගින් දිගටම කතා කර කර ඉන්නවා වෙනුවට අපිට කළ යුතු හුඟක් වැදගත් දේවල් තියෙනවා. ප්‍රහාරයෙන් පසුව ඒ ප්‍රහාරයට අදාළ දේවල් මැඩලුවා කියලා ගෞරවය ආණ්ඩුව ගන්න හද නිසා මම යමක් කියන්න ඕනේ. පාස්කු ප්‍රහාරයේ මම දැක්කා අනිවාර්යයෙන්ම ඒක තිබුණා අපේ ආණ්ඩුව ඒකෙදී යම් කිසි ප්‍රමාද දෝෂයක් නිසා ආණ්ඩුවෙන් සිද්ධ වුණා ප්‍රහාරය සිදු වුණා ඒකට වාකීම ආණ්ඩුව ගන්න ඕනේ කියන එක ඒ වෙලාවෙත් මම ප්‍රකාශ කරා. එතනදීත් ආණ්ඩුව කියලා කිව්වට ඒකේ ප්‍රධාන වග උත්තරකරුවා හැටියට මම පාර්ලිමේන්තු කාර්ක සභාවේ වෙනම වාර්තාවක් ලිව්වා පිටු 65ක ඒකේ මම ප්‍රධාන වග උත්තරකරුවා හැටියට ලැබුණ තොරතුරු නොසලකා හැර අවශ්‍ය පියවර නොගැනීම වෙනුවෙන් මම චෝදනා එල්ල කරේ එවකදී හිටපු ආරක්ෂක කැමති හිටන් අපේ මෙතන මේ වෙලාවට මෙතන හිටන් නැති නිසා මට කියන්න සිද්ධ වෙනවා අපේ හිටපු ගරු ජනාධිපතිතුමා එතුමා පළවෙනි චූදිතය හැටියට මම එතුමාට ඇඟිල්ල දික් කරා එතුමා ආරක්ෂක කැමති හැටියට ගති වූ පියවරවල් කිසිම දෙයක් රටේ ආරක්ෂාව ගැන උනන්දුයෙන් අරගෙන තිබෙන්නේ නැහැ ඒක හන්දා තමයි අපි එතුමා දැන් තවුන්නාසලට බාර දීලා තියෙන්නේ පුළුවන් නම් හදාගන්න අපට එතුමා මේ පැත්ත ඉඳලා වැඩක් නැති නිසා අපි එතුමා තවුන්නාසලේ පැත්තට බාර දුන්නා පුනරුත්ථාපනය සඳහා දැන් එතුමා ප්‍රධාන වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ තොරතුරු ලැබුවා ඒ තොරතුරු ලැබුණම අපට පාර්ලිමේන්තු කාර්ක සභාවේදී තොප්පු වුණා රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාකට හිටපු ඒ ජනාධිපති ආරක්ෂක කැමති එක්ක ඉතාල ළඟින් ඇසුරු කර කෙනෙක් එතුමා කෙලින්ම ජනාධිපතිගේ දුරකථනයෙන් කතා කරන පුරුද්දක් තිබුණා ඒවකට හිටපු ජනාධිපතිගෙන් අපි ප්‍රශ්න කරනකොට පාස්කු ප්‍රහාරය ගැන එතෙන්දී එතුමාත් පිළිගත්තා ඒ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී එතුමාට කෙලින්ම කතා කරනවා කියලා. එවනම් මේ තොරතුරු ලැබිලා අප්‍රේල් 4 වෙනිදා ලැබිලා අප්‍රේල් 21 ප්‍රහාරය එල් වෙනකන් ඒ හිටපු ජනාධිපති හිටපු ආරක්ෂක ඇමති මේක ගැන දැනගෙන නැහැ හිටියේ නැහැ කියන කතාව අපි පිළිගන්නේ නැහැ. එතුමා ඊට අමතරව අපි දැක්කා ආරක්ෂක කවුන්සලේ පාත්කලා තිබ්බේ නැහැ. දැන් වර්තමානයේ රටේ යුද්ධයක් නැහැ කියලා වර්තමාන ජනාධිපතිට හෝ අගමැතිට බෑ ආරක්ෂක කවුන්සලේ පාත්තන් නැතුව ඉන්න. ඒක ලෝකේ ඕනම රටක ඇමරිකාව ගත්තත් රුසියාව ගත්තත් යුද්ධ තිබුණත් නැතත් ලෝකේ චීන ගත්තත් ආරක්ෂක කවුන්සලේ කියන එක ඒක නිති නිසි වෙලාවකට නිසි කලට පැවැත්වෙන කවුන්සලයක්. නමුත් ඒකට හිටපු ආරක්ෂක කැමති ඒ ගැන කිසිම උනන්දුවක් කරන් තිබෙන්නේ නැහැ. එතුමා ආරක්ෂක කවුන්සලයට අගමැති පැමිණීම නවත්තලා තිබුණා. පොලිස්පති පැමිණීම නවත්තලා තිබුණා. ආරක්ෂක ලේකම්ගේ පැමිණීම බලාපොරොත්තු වුණෙත් නැහැ. එහෙම වාතාවරණයක වැඩ කරලා අන්තිමට හිටපු පොලිස්පති සහ ආරක්ෂක ලේකම් බිල්ලට දීලා එතුමා ඒකෙන් අගබේරා ගන්න උත්සාහ කරා. ඒවා අපි අනුමත කරන්නේ. අපි ඒවා දැකින්න ඉතාව නිවට බියගුළු වැඩ හැටිය. ඊළඟට හිටපු ආරක්ෂක කැමති සුදුසුසල තැන දුන්නේ රාජ්‍ය ආරක්ෂක කැමති කියලා අපි පත් කළා තිබුණා අපේ හිටපු ගරු අගමැතිතුමාගේ එතුමාත් දැන් අපිත් එක්ක නැහැ එතුමාත් තමුන්නාසලට ඕන නම් ওই පැත්තට බාර ගන්න පුළුවන් ඔබතුමාගේ පාසලේ මිත්‍රයා එතුමාගේ බෑනනුවන් රාජ්‍ය ආරක්ෂක කැමති කියලා දාගෙන තිබුණා එතුමා රාජ්‍ය ආරක්ෂක කැමතියට හැටියට කරපු එකම දේ තමයි හෙලිකොප්ටරෙන් රට වටා යෑම මලගෙවල් වලට යනවා උත්සව වලට යනවා ඒ හැරෙන්නේ එතුමාට බාර දීලා තිබුණා ගැසට් එකෙන් බාර දීලා තිබුණා වගකීම තමයි පාසල් බලා ගැනීම ආරක්ෂක හමුදාවල කියන පුහුණු මධ්‍යස්ථාන බලා ගැනීම එතරම් රාජ්‍ය ආරක්ෂක මන්ත්‍රී බාර දීලා තිබුණා ඒකට මේ ආරක්ෂාවේ තිබුණ අඩුපාඩුකම් නිසා අපි දැක්ක ආරක්ෂා කඩා වැටලා තිබුණා ඒ කියන්නේ කිසිම උනන්දුවක් දැක්ුවේ නැහැ තමුන්නාසලා ඒකට අපි සියලු දෙනාටම වරද චෝදනා එල්ල කරන්න එපා ඒ හිටපු ආරක්ෂක කැමති හිටපු ජනාධිපති හිටපු අගමැති ඒ හිටපු නියෝජ්‍ය සමාජන රාජ්‍ය ආරක්ෂක කැමති ඒගොල්ලෝ ඒකේ වාසියෙන් බාර ගන්න ඕනේ. ඊට අමතරව අපි දැක්කම ප්‍රහාරය එල්ල වුණාට පස්සේ මම මේ ප්‍රශ්න ඇහුවා හිටපු ආරක්ෂක කැමතිගෙන් අපේ පාර්ලිමේන්තු කාර්ක සභාවේ ප්‍රශ්න කිරීමේදී ඇයි ප්‍රහාරය එල්ල වෙලා ඔබතුමා රටට ආවේ නැත්තේ කියලා. ප්‍රහාරය උදේ 8:00ට එල්ල වෙලා එතුමා සිංගප්පූරු ඉඳලා ලංකාවට ආවේ රෑ 12:00ට. සිංගප්පූරු ගුවන් යානය හවස 3:00ට ආව ගුවන් යානයක් ලංකාවට ශ්‍රී ලංකන් ගුවන් යානයක් ආයි රෑ 9:00ට ආව එකක් ඒ වගේ ආවේ නැත්තේ ඇයි කියලා ඇහුවම එතුමා බොරු කිව්වා එතුමා රටේ නායකයා වෙලා ජනාධිපති වෙලා සදාචාරාත්මක නැති විදියට පාර්ලිමේන්තු කාර්ක සභාවට බොරු කිව්වා එතුමා කිව්වා ඒ 3:00ට ආව ගුවන් යානයේ රෑ 9:00ට ආව ගුවන් යානයේ සීට් තිබුණ නැහැ කිව්වා අපි චෙක් කරලා බැලුවා ඒ ගුවන් යානා දෙකේම බිස්නස් ක්ලාස් එක ඉකොනොමි ක්ලාස් එකේ දෙකේම තිබුණා
ඉස්සලා තුනට ආපුවගේ තිබුණා සීට් 19ක් ඊට පස්සේ රෑ 9ට ආපුවගේ තිබුණා සීට් 30ක් ඒතකොට ජනාධිපති හැටියට එතුමායි වගේ මුසාවාද ප්‍රකාශ කරා පාර්ලිමේන්තු කාර්ක සභාව ඉදිරියේ අදත් මම දැක්ක එතුමා කතා කරනවා වඳුර පොල් කඩන ඒවා ගැන කිව්වා වඳුර එතුමා කතා කරේ විදිහට නම් මේ රටේ ඉන්න ඔක්කොම වඳුර කරන්නේ පොල් කඩන එක විතරයි ඒ වගේ තර්ක තමයි එතුමායි දැත් ඒ කාලේ ගෙනාවේ ආරක්ෂා කඩාවැටලා තිබුණායි කියන එක අපි පිළිගන්නවා නමුත් මේකේ ප්‍රතිඵලයක් හැටියට वर्तमान जनाधिपति आरक्षक अमति अब प्रश्न अत्यन व्यस्तानुकूल जनाधिपति।